නවනම් ඊයේ දිනෙත් පෙරේද දිනෙත් බොහොම පැහැදිලිව ඒගොල්ලන්ගේ බහුතරය පෙන්වන්න අවශ්‍යතාවය තිබුණා. නමුත් දෙවැනි දිනේටත් ඊයේ Tamanට බහුතරයක් නැති අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් කඩාකප්පල් කරන්න උත්තරීතර පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ප්‍රහාර එල්ල කරලා ඔහුට බාධා කරලා ඔහුගේ අසුන කෙලසලා කටයුතු කරපු ආකාරය අපි විතරක් නෙමෙයි රටේ ජනතාව විතරක් නෙමෙයි ලෝකෙම බලාගෙන හිටියා. ඉතින් ඒ නිසා තුන්වෙනි දිනේටත් අපි අද කටයුතු කරන අපේ බහුතරය ඉන්නවා කියලා පෙන්වන්න අපි කනගාටු වෙනවා ඊයේ මේ සිදුවීමට මුල පිරුවේ හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල එයා තමයි ඉස්ලාම කතානායකවරයාට තර්ජනය කරලා වැඩේ පටන් ගත්තේ. ඊට පස්සේ එයාගේ ගෝල බාලුව ටික ආවා. ඊට පස්සේ ගැටුම නිර්මාණය කරේ අපේ හරවින් ප්‍රාන්ත මහත්මයාව ඇදලා බිම දාගෙන ගහලා ඒ අවස්ථාවේ මමත් බිම වැටුණා. අර ඉන්දික අනුරුද්ධ කියන මැටි ජාවාරංකයා කාර්යය බොරළු ජාවාරංකාරයා පාර්ලිමේන්තුවේ කතානායකතුමා ළඟ තියෙන මිටියෙන් මගේ ඔළුවට පහරයක් එල්ල කරලා පිටිපස්සෙන් ගහලා දිව්වා. ඉතින් ඒ වගේ නරි තමයි මෙතන ඉන්නේ ගහලා දුවන අය. ඒ නිසා අපි සූදානම් නැවත වතාවක් අපේ බහුතරය තියනවා කියන එක පෙන්වන්න අපි සූදානම් නැවත වතාවක් අපිට තමයි ශක්තිය තියෙන පාර්ලිමේන්තුවේ අපිට තමයි ජනතාව ඉන්නේ කියන එක අපි ඊයේත් පෙන්නුවා. ඒ නිසා අපි සූදානම් ඕනම තත්ත්වයක් හමුවේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් එක්ක වැඩ කරන්නේ.